ගුණනමගුව කෙටි ක්‍රමයකින් කියලා දෙන්න. දැන් මීට කලින් කරපු ගුණනමගුව මෙතන පුතාල පහසුවට මං පුතාලට පැහැදිලි කරන්න නැවත කියලා දෙන්න. මෙතන මෙන්න මෙතන හත් වරක් එක 11 වුණ මේ කොටුව අවසන් වුණේ 11. එහෙනම් මෙතනත් අපි දාන්නේ 11. ඕනම් පිළිතුරක් ලබා ගන්න පුළුවන් මේ විදිහට කොටු දෙලක් ඇඳලා මේ විදිහට අංකණය කරලා නිවැරදි අංක. අයිබෝන් පුංචි දුවේ පුතේ ඔන්න ටීචර් අද ආවේ පුතාලට හත්ේ ගුණනමගුව කෙටි ක්‍රමයකින් කියලා දෙන්න. දැන් මීට කලින් කරපු ගුණනමගුව බැලු නැත්තම් ඒවත් නරඹන්න. ඒ වගේ වගේම පුංචි පුතාලට පොඩි මතක් කිරීමක් ටීචර් කරන්නම්. අපේ පුංචි අපිට නැනගුණදා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් දාපු සෙනින් පුතාලට දැනගන්න පහළ රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඉස්සරහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට පුතාලට දාපු සෙනින්ම අපේ වීඩියෝස් නරඹන්න පුළුවන්. හරි පුතේ, දැන් අපි බලමු අතේ ගුණනමගුව කොහොමද කෙටි ක්‍රමයකින් ඉගෙන ගන්න කියලා. හරිම පහසුයි බලන්නකො. හරිම ආසයි මේ වගේ ක්‍රම පුතාලට ඉගෙන ගත්තාම කරන්න දිගට. ඔන්න ඉස්සෙල්ලම මං පුතාලට හතේ ගුණනමගුවේ කෙටි ක්‍රමයේ කියලා දෙන්න. ඉස්සෙල්ලා හතේ ගුණනමගුව චුට්ටක් අපි කියලා බලමු. හත් වරක් එක හතයි. එතකොට පුතාල බලයි ඒ මොකද ටීචර් හත් වරක් එක හතයි කිව්වේ කියලා. පුතාලගේ නවනි විෂය නිර්දේශයේ තියෙන එක් වාරයක් හත හතයි, දෙවාරයක් හත 14යි, තුන් වාරයක් හත 21යි, හතර වාරයක් හත 28යි වශයෙන්. හැබැයි පුතේ මම මෙතනදී කියලා දෙන්න යන්නේ පුතාලට කෙටි ක්‍රමයක්. පුතාල දැන් පහ අපේ කලින් වීඩියෝස් නැරඹුවා නම් පුතාල ඒක දන්නවා ඇති. දැන් අලුතෙන්ම වීඩියෝස් නරඹන දුවෙක් පුතෙක් නම් දෙමව්පියෙක් නම් මම චුට්ටක් මතක් කරන්නේ මෙන්න මේ ගුණනමගුව ආකාර දෙකටම භාවිතා කරන්න පුළුවන්. මම දැන් මේක කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන නිසා මේ ආකාරයට තමයි ගුණනමගුව ලිව්වේ. දැන් මේ වීඩියෝ එකත් අවසාන වෙනකන් බලාගෙන හිටියොත් 7:10ට විතරක් නෙමෙයි ටීචර් කියලා දෙන්නේ. බලාගෙන ඉන්නකො වීඩියෝ එක අවසන් වෙනකන් ඇඳී සිටියොත් පුතාලට තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි, අපි බලමුකෝ දැන් මේක කොහොමද කෙටි ක්‍රමයකින් ඉගෙන ගන්න කියලා. මුලින්ම පුතාලා මේ තිරස් අතට ඒකේ තීරු තුනක් ඇඳ ගන්න. ඊට පස්සේ සිරස් අතට මේක කොටස් තුනකට බෙදා ගන්න. හරිම ලේසි. ඊට පස්සේ පුතාලා කරන්න ඕනේ මේකේ අංකණය කරගන්න එක. ඒක පටන් ගන්න අපි දකුණු කෙළවරේ තියෙන මෙන්න මේ කොටුවෙන් තමයි අපි මුලින්ම මේක කරන්න අංකණය කරන්න පටන් ගන්න. මෙතන මෙන්න මේ පළවෙනි තීරුව කියලා මම පුතාලට මේ පැහැදිලි කරන්න මේ තීරු දාන්නේ. පුතාලා කිරිට මේ භාවිතා කරනකොට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. පුතාලට කොහොමද කරන්නේ කියන්න තමයි ටීචර් මේ පළවෙනි තීරුව, දෙවෙනි තීරුව, මේ තුන්වෙනි තීරුව කියලා නම් කරේ. එතකොට මේ පුතාලා මෙතන මේ පළවෙනි තීරුවේ දකුණු අතපැත්තේ කෙළවරේම කොටුවේ අංකණය කරන්න පටන් ගන්නවා. කොහොමද? 1 2 3. ඊළඟට අපි එන්නේ මැද කොටුවට. 4 5 6. ඊට පස්සේ නැවත 7 8 9. හරි, ඒකේ තව 10ට පුතාල දන්නවා එකක් අපි මේ නම් කරා කියලා. ඒක ලියන්නේ අපි හැමතිස්සෙම කොටුවෙන් පිටත. එතකොට මෙතන තමයි අපි බිංදුව දාන්නේ. හරි, එතකොට ඊට පස්සේ අපි දැන් අංකණය කරගමු. මම ඒක කෙටි ක්‍රමයේ පුතාලට භාවිතා කරන විදිය වෙන පෑනකින් ලියලා පෙන්නන්නම්. මෙතන පුතේ අපි දාන්නේ බිංදුව. මේ අපි මෙතන ඉඳන් ඉලක්කම් පහළට දාගෙන ආවට කෙළවරේ ඉඳන් අපි මේකේ ගුණනමගුවේ පිළිතුරු ටික හොයාගන්න පටන් ගන්නේ වම් කෙළවරේ සිට. එතකොට මෙතන පළවෙනි කොටුවට අපි බිංදුව, දෙවෙනි එකට 1, තුන්වෙනි එකට 2. මෙතනදී මම මතක් කරන්න ඕනේ පුතේ පළවෙනි තීරුවේ අවසානයට දාන ඉලක්කමෙන්මයි ඊළඟ තීරුවේ පළවෙනි කොටුවේ ඉලක්කම පටන් ගන්න. ඒක පුතාලා මතක තියාගන්න. දැන් මෙතන 2 නම් මෙතනත් 2. හරිද? ආයෙත් ඊපස්සේ 3.
ඊළඟට 4. දැන් මෙතන 4නේ ඉවර උනේ. එතකොට ඊළඟ පේළියෙත් අපි දාන්නේ පළවෙනි කොටුවට විතරක්. 4. මෙතන අවසන් වෙන ඉලක්කමම තමයි නැවත ආරම්භ වෙන තීරුවේ පළවෙනි කොටුවට දාන්න. 4. ඊළඟට මෙතන 5. මෙතන 6. මෙතන 6 දැම්මට පස්සේ එළියේ තියෙන බිංදුව ඉස්සරහෙන් අපි දාන්නේ 7. 7 වරක් 10 වෙනකන් පිළිතුරු ඇවිල්ලා. නැත්තම් 10 වාරයක් 7 වෙනකන් 70 කියලා පිළිතුරු ඇවිල්ලා. මෙතන පුතාල පහසුවට මං පුතාලට පැහැදිලි කරන්න නැවත කියලා දෙන්න. මෙතන මෙන්න මෙතන 7 වරක් 1 7යි. 7 වරක් 2 14යි. 7 වරක් 3 21යි. 7 වරක් 4 28යි. 7 වරක් 5 35යි. 7 වරක් 6 42යි. 7 වරක් 7 49යි. 7 වරක් 8 56යි. 7 වරක් 9 63යි. මෙන්න මෙතන තමා පුතේ ඉන්නේ 7 වරක් 10. මේ මං ඉලක්කම් දැමි පුතේ 1 2 3 කියන නැත්තම් පුතාලට පැටලෙනවනේ. දැන් ටීච අහනවා පුතාලගෙන් ආ කියන්න බලන්න 7 වරක් 7 කීයද කියලා. දැන් කොහමද දැන් කොටුවක් දැනගත්ත දැන් උත්තරේක පාටු ගන්න මෙහෙම ගණන් කර කර ඉන්න ඕනේ. එහෙම ඕනේ නැන්නේ ඉතින්. 7 වරක් 7 කියලා ටීච අහපු ගමන් මෙන්න මෙතන 49යි කියලා පුතාලට ඉක්මනටම උත්තරේ දෙන්න පුළුවන්. දැන් 7 වරක් 5 කියලා ඇහුවා. දැන් මෙතන 5 තියෙනවා පුතාලට පේන. එතකොට 35යි කියලා. මේක මුලදී පුතාල ගෙදරදී දැන් ගෙදරින් ඉන්නේ. හොඳට කොහොමද වෙන්නේ? ඊට පස්සේ පුතාලට මේක ගණන් කරන්න ඕනේ. මෙතන තියෙන කොටුව 5 කියලා පුතාල නිකම්ම දන්නවා. ඕගොල්ලෝ ඉතින් හපන්නුනේ නේද? හරි පුතේ. ඕන්න දැන් අපි 7 වරක් 10 වෙනකම් මෙතන ඉගෙන ගත්තා. දැන් ටීචර් කිව්වා 7 වරක් 10. නැත්නම් 10 වාරයක් 7 වෙනකම් නෙමෙයි ටීචර් තව කියලා දෙනවා කියලා. නේද? ඔන්න දැන් මම ඒකත් කියලා දෙන්නම්. දැන් ඒ ක්‍රේ කරන්න ඕනේ පුතේ මේ වගේම කොටු දෙලක් නැවත ඇඳ ගන්න. මම දැන් පුතේ මෙන්න මේ ටික පුතාලට පැහැදිලි කරපු නිසා මකන්නම්. හොඳේ. දැන් අපි මේ ආකාරයටම තීරු තුනක් ඇඳ ගන්න. තිරස් තීරු තුනක්. ඊට පස්සේ සිරස් අතට මේක කොටස් තුනකට වෙන් කර ගන්න. දැන් අපි පුතාලට මතක ඇති අපි මේක අංකනය කරන්න ගත්තේ දකුණු අත කෙළවරේ උඩම කොටුවේ. එතකොට ඒ විදිහටම අංකනය කරමු. අපි 1 2 3 4 5 6 7 8 9. එතකොට පුතාල දන්නවා ඉතුරු 10 කියන එකේ බිංදුව විතරක් අපි ලියන්නේ කොටුවෙන් පිටත. හරි. දැන් ඊළඟට අපි හොඳට මතක තියාගන්න පුතේ මෙතන අපි ඉවර කරේ මෙතන අපි ඉවර කළේ 7. එහෙනම් මෙතන අපි මුලින්ම දාන්නේ 7. ඊට පස්සේ මෙතන 8. මෙතන 9. මේ 9න් අවසන් වුණාම මං කෝ මේ කොටුවට දාන්නේ 9ම තමයි. 9. මෙතන 10. මෙතන 11. ඔන්න මේ කොටුව අවසන් වුණේ 11න්. එහෙනම් මෙතනත් අපි දාන්නේ 11. මෙතන 12. මෙතන 13. මෙතන 14. ඔන්න පුතේ අපිට 7 වරක් 20 වෙනකම්ම එකවර උත්තරේ ලැබිලා. දැන් ටීචර් කියලා දුන්නනේ අවසාන වෙනකන් ඇදී සිටියොත් තවදුරටත් කියලා දෙනවා කියලා. මේක මෙතනින් අවසන් වෙනවද නෑ පුතාලට උනන් තවත් හොයාගන්න පුළුවන්. දැන් 7 වරක් 10යි 7 වරක් 20 7 වරක් 30 වෙනකන් දැන් නැවත කොටුවක් හැදලා මේ විදිහට අංකනය කරලා මේ රටාවට අනුව ඉලක්කම් දාගත්තොත් ඊළඟට එන පුතාලට තවදුරටත් චක්කරේ දිගටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පුතාලට අවශ්‍ය ඕනම ගණනක් අතේ ගුණන වගේ ඕනම් පිළිතුරක් ලබා ගන්න පුළුවන් මේ විදිහට කොටු දෙලක් ඇඳලා මේ විදිහට අංකනය කරලා නිවැරදි අංක රටාව යොදාගත්තු. හරි පුතේ. එහෙනම් ඔන්න 7 වරක් චක්කරේ නැත්නම් අතේ ගුණන වගුවත් කෙටි ක්‍රමයකින් කොහොමද අපි හඳුනාගන්නේ කියලා ටීචර්ද කියලා දුන්නා. එහෙනම් පුතේ අතේ ගුණන වගුවෙන් නැවත පුංචි ඔබ හමුවනතුරු ඔබ සැමට ආයිබෝවන්.